ඇය විසිහතරක් තුළ තීරණයක් දෙනවා හතුරු සිංහ පිළිබඳව. ඒ පිළිබඳව සාකච්ඡා කළාද? ඔහු විසින් කරන ලද රාජකාරිය පිළිබඳව විශ්ලේෂණයක් කරලා තිනවා. ඊ අවුරුද්දේම ඔහුගේ වැඩ පිළිබඳව වාර්තාවක් දීලා තිබෙනවා. අද ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීන්දුව කරා ඒ වාර්තාව ප්‍රකාරව ඔහුට ඉදිරිපත් කරන්න මේ වාර්තාවේ තියෙන කරුණු පිළිබඳව. ඒ පිළිබඳව ඔහුට කියන්න තියෙන අදහස් අපිට ඉදිරිපත් කරන්න. නවසීලන්ත සංචාරය සඳහා හතුරුසිංහ මහත්තයා පුහුණු කරු ලෙස යොදා ගන්නවාද? ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් තිබුණා. ඔහුගේ ගිවිසුම ප්‍රකාරව සාකච්ඡා කරන නිසා පුළුවන් නම් නවසීලන්ත සංචාරයට කලින් පුළුවන් නම් ඉවත් කරන්න කියලා අපි එතුමාගේ ඉල්ලීමක් කරා. මේ නවසීලන්ත සංචාරය මෙහෙම යන්න දෙන්න, මේ වෙලාවේ ඒ වෙනසක් කිරීම කල්මදි, ඒක සුදුසු නෑ කියලා. ඒකට ඊයේ අමාත්‍යතුමා ප්‍රකාශ කර තිබ්බේ ඒකට විරුද්ධ මතයක්. ඔහුව ඉවත් කරන්න නැතිනම් ඔහුට නඩු මාර්ගයට යන්න පැය 24ක් ඇතුළත කියලා. ඇමතිවරයා එවන නියෝග පිළිපදින්න හතුරුසිංහ මහත්මයා බැඳිලා නැහැ. හතුරුසිංහ මහත්මයා බැඳිලා තිනේ ගිවිසුම් ප්‍රකාරව ක්‍රිකට් පාලක මණ්ඩලෙත් එක්ක වැඩ කරන්න. සංසුන්වට මේක කොහොමද හසුරුවන්නේ කියලා අපි කල්පනා කරන්න වෙනවා. මොකද හතුරුසිංහ මහතාගේ එකඟතාවයකින් තොර අපි ඔහුව ඉවත් කරොත් අපිට එතකොට ඔහුට ඉතුරු කොන්ත්‍රාත්තු ප්‍රකාරව ශාල වන්දි මුදලක් ගෙවන්න වෙයි. අන්තිම ටෙස්ට් සංචාරයේ ලංකාවෙන් පිටට ගිහලා ටෙස්ට් සංචාරයේ දිනලා දිනවා. පළවෙනි වතාවට අපේ ඔක්කොම ලෝකේ හොඳම ක්‍රීඩකයන් ගහලත් අපි සවුත් අප්‍රිකා ගිහිල්ලා සංචාරයක් දිනලා ඇවිල්ලා නැහැ. එහෙම කණ්ඩායමක් හිටපු පුහුණුකරු හතුරුසිංහ මහත්මයා. ඉතින් අපි හිතනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පැත්තෙන් වෙනසක් කිරීම තරගාවලියේ කටගාව තියලා සුදුසු නැහැ කියලා අපි ඒක තමතුමා එක්ක අද රාත්‍රියේ සාකච්ඡා කරලා විසඳුමක් ගන්න බලනවා. මගේ විශ්වාසය මැක්සිස්.